සුපදවසක් සිරිය දනාට ඔන්ලයින් ඇකඩමිය අනුව චරිත YouTube channel එක හරහාගෙන එන අන්තර්ජාලයේ මුදල් හිම් පිළිබඳ පාඩම් මාලාවේ අලුත්ම වීඩියෝ එක තමයි මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මම අදත් හිත ඔයගලන්ට binary.com කියන බ්‍රෝකර්ගේ ස්ට්‍රැටජි එකක් කියලා දෙන්න. මේකෙදි මම ඊට කලින් binary.com කියන බ්‍රෝකර්ගේ ස්ට්‍රැටජි හතරක් ඔයගලන්ට කියලා දුන්නා. ඒ ස්ට්‍රැටජි බැලුවේ නැත්නම් ඒ වීඩියෝස් ටික බලන්න අනිවාර්යෙන්. අදත් මම ඔයගලන්ට binary.com කියන බ්‍රෝකර්ගේ ඔව අnder කියන මෙතඩ් එක තමයි කියලා දෙන්න හදන්නේ. මේකෙදි අපි බලමු කොහොම සෙටින්ස් හදාගන්න කියලා. මේකෙදිත් මම කැමති ඔයගොල්ලෝ ඩොලර් 20න් පටන් ගන්නවට වඩා සාමාන්‍යයෙන් ඔයගොල්ලන් කවුන්ට් එක ඩොලර් 50කට වැඩි ඩොලර් 75ක්වත් අඩුම ගානේ තියෙන එකම පටන් ගන්නවා නම් මේ ස්ට්‍රැටජි එක භාවිතා කරාට කිසි ගැටලුවක් නැහැ. ඒකට හේතුව තමයි මේකත් ලොස් යන්න තියෙන අවස්ථා වැඩි සහ රිස්ක් එක වැඩි කරලා තමයි අපි අදත් මේක අපි ට්‍රේඩ් කරන්න යන්නේ. ගැටලුවක් නැහැ අපිට මේක මාටින් ගේ සිස්ටම් එක දාලා රිකවර් කරගන්න පුළුවන්. ඒ විදිහ මම කියලා දෙන්නම්. මේකෙදි ඒක හුඟක් මම දැකලා තියෙන විදිහට අඩු ඩොලර් වලින් පටන් ගන්න account තමයි loss වෙලා close වෙලා යන්නේ හුඟක් වෙලාවට. ඒකට හේතුව තමයි අපි අඩු ඩොලර් 20 වෙන පටන් ගත්ත වෙලාවම අපේ හිතේ අපි අඩු මුදලකින් පටන් ගත්ත හින්දා ඩොලර් එකක් loss වෙච්ච ගාම අපිට දැනෙනවා වැඩි. සහ අපි ඒක රිකවර් කරගන්න විශාල මුදලක් විශාල risk එකක් අරන් ඉක්මනින් රිකවර් කරගන්න try කරනවා. එහෙම වුණාම හුඟක් වෙලාට ඔය අඩු ඩොලර් වලින් පටන් ගන්න account නිකම්ම සල්ලි ටික loss වෙලා වැහිලා යනවා. හැබැයි වැඩි account වැඩි ඔයගොල්ලෝ වැඩි ඩොලර් වලින් ඩොලර් ප්‍රමාණයකින් පටන් ගන්නවන account එකක් ඔයගොල්ලන්ට තියෙන risk එක අඩුයි. මොකද ඩොලර් එකක් loss වුණත් ඔයගොල්ලන්ට තව ඩොලර් 99ක් තියෙනවා trade කරන්න. ඒකින්ද පහසුවෙන්ම ඒ ඩොලර් එක ඔයගොල්ලන්ට රිකවර් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒකින්ද ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ පුළුවන් තරම් සාමාන්‍යයෙන් අඩුම ගාන ඩොලර් 20කින් පටන් ගන්නවට වඩා ඩොලර් අඩුම ගානේ 50කින්වත් කවුන්ටර් එක පටන් ගන්න. එතකොට less වෙන්න තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි සහ නැත්නම් අපරාධය ඔයගොල්ලන්ගේ සල්ලි ඒකින්ද. හරි අපි වැඩි විස්තර කතා කරන්න තු බලමු මොකද අද ස්ට්‍රැටජි එකේ සෙටින්ස් ටික කොහොමද හදාගන්නේ කියලා. මේකේ ඔයගොල්ලෝ මුලින්ම ඕල්ඩටි එක 100 කියන එක හදාගන්න. Synthetic indices already 100. පස්සේ method එක විදිහට ඔබ under කියන එක select කරගන්න. Duration එක tick එකක් තියාගන්න සහ LDP එක පහක් තියාගන්න. Stake එක එකක් තියාගන්න. ඔගොල්ලෝ under කියන එක select කරාම ඔයගලන්ට option දෙකක් එනවා. එකක් තමයි digit over සහ digit under කියන එක. මේකෙදී අපි digit over කියන එක මේ method එකට කරන්නේ නැහැ. අපි කරන්නේ digit under කියන එකද. ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරන්නේ. ඩිජිට් අnder කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරන්නේ. ඉතින් හරි අපි මේකෙදි බලමු මොකද ස්ට්‍රැටජි එක කියලා. මේ ඔයගොල්ලෝ සෙටින්ස් හදාගෙන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ උඩින් අංක වර්ගයක් යනවා. මෙන්න මෙහෙම. මේකේ සාමාන්‍යයෙන් ඕව අnder කියන මෙතඩ් එකේදී සලකා බලන්නේ අවසාන අංකේ. එතකොට අංක දෙකක් වැටෙනවා මේ අංක දෙක පරතරය. අනිවාර්යෙන් 3ට හෝ 3කට වැඩි වෙන්න ඕනේ. 3 කියන්නේ 3 4 සහ උපරිම 5ක් නෙන්නේ. 5ක් ඒ අංක 3ක් වෙන්න ඕනේ. ඊට වඩා අඩු අංකයකද කීයටවත් අපි purchase එකක් trade එකක් දාන්නේ නැහැ. දැන් සාමාන්‍ය අප උදාහරණයක් ගත්තොත් දැන් මෙතන 6 ඊළඟට 7 1යි ගන්න නැහැ. 4 7 3ක් තියෙනවා අපිට එතන trade එක දාන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් වෙනකන් ඉන්න ඕනේ. ඊට වඩා අඩු ටක් ගාලා එක අපි හිතේ කැල්කියුලේට් කරගන්න ලේසි පොඩි ප්‍රමාණයක් ඉඳ 10ට අඩු සංඛ්‍යාවක්නේ. දැන් 1යි ඊළඟ අංකය 3යි 2යි පරතරයකින්ද අපි දාන්නේ. 6යි 4යි 2යි පරතරය දාන්නේ නැහැ. 3යි 7යි 4ක් තියෙනවා. ඒකින්ද අපි දානවා. අන්න ඒ වගේ ටක් ගාලා කැල්කියුලේට් කරගෙන ඔයගොල්ලන්ට පර්චේස් එක දාන්න ඕනේ මේක. අනිත් එක තමයි හරි වෙලාව ට්‍රේඩ් එක දාන්න ඕනේ නැත්නම් හුඟක් වෙලාට loss වෙනවා. අනිත් කාරණේ තමයි ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගැනවත් සැලකිලිමත් වෙන්න. ඉන්ටර්නෙට් ස්පීඩ් එක සමානට අපි දාන අංක නෙවෙයි අනිත් අංකයට වැටෙනවා නම් මේක අනිවාර්යෙන් loss වෙනවා. ඒකින්ද තමයි මම කියන්නේ ඩිමෝ account වල චෙක් කරලා රියල් account වල කරන්න. අනිත් කාරණේ තමයි මේවත් කරින්ම මේ ස්ට්‍රැටජි මම කියලා දෙන ස්ට්‍රැටජි කීයටවත් කෙලින්ම රියල් account වල නම් කරන්න යන්න එපා. වීඩියෝ වල profit කරනලා පෙනෙයි පෙන් ඔයගොල්ලෝ අපි මම කරන වීඩියෝ එකේ profit වෙනවා දැක්කම කෙලින්ම ඒ ස්ට්‍රැටජි එක හරි කියලා ඔයගොල්ලෝ කෙලින්ම රියල් account වල කරන්න යන්න එපා. සලා ඩිමෝ account වල ප්‍රැක්ටිස් කරලා
ඔගොල්ලන්ට ඒක හරිනම් විතරක් රියල් account එක කරන්න නැත්නම් අපරාධේ ඔගොල්ලන්ගේ සල්ලි. හරි අපි මේක කරලා බලමු වැඩි කතා නැතුව. අපි දැන් බලන් ඉමු. අංකේ හරියට ගැප් එක අංක දෙක අතර ගැප් එක අවම 3ක් වෙන්න ඕනේ. 3ට වඩා නැත්නම් වැඩි වෙන්න ඕනේ. ඊට වඩා අඩු වුණා අපි දාන්නේ නැහැ. ලොස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මාටින්ගේල් එකෙන් අපිට ඒක රිකවර් කරගන්න පුළුවන්. මොකද අපිට පේඅවුට් එක විදියට 100ට රිටර්න් එක විදියට 196ක් අපිට හම්බ වෙනවා. ඒකින්ද කිසිම ගැටලුවක් නැහැ. මාටින්ගේල් සිස්ටම් එක මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි අපි බලමු. හතරක ගැප් එකක් තියෙන එකක් ආවා. අපි කිසි ගැටලුවක් නැහැ. ඒක ලොස් වුණා. අපි එතකොට මාටින්ගේල් සිස්ටම් එක විදියට මෙතන දෙකක් දාලා ආය පටන් ගමු. හරි පහක් තියෙනවා ගැප් එකකින්ද දැම්මා. ඒකත් අපි ලොස් වුණා. ගැටලුවක් නැහැ. අපි වැඩි කරනවා හතරට. දැන් බලන් ඉමු. හුඟක් වෙලාවට මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා. අතරක් තියෙනවා ගැප් එක. අපි දැම්මා. ඒගොල්ල දැක්කා. ඒක වොන් කරා. අපි ආපහු මුල් ස්ටේක් එකට යනවා. එකක් විදිහට යනවා. මේ ස්ට්‍රැටජි වල භාවිත කරනවා නම් මන්නම් මම ඔයගොල්ලන් රෙකමන්ඩ් කරන්නේ කීයටවත් ඩොලර් 20 කියන එකෙන් පටන් ගන්න එපා. ඊට වඩා අඩුම ගාන ඩොලර් 75කට වඩා ඔයගොල්ලන්ගේ account එකේ තියෙනවා නම් මේ ස්ට්‍රැටජි එක භාවිත කරන්න. මොකද නැත්තම් අපරාධය ඔයගොල්ලන්ගේ සල්ලි එක තැනකද හිර වෙනවා අනිවාර්යෙන්. මොකද ලොස් හැම එක දිගට ලොස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් එක තැනක ප්‍රොෆිට් එකක් එනවා. එතකොට ඔක්කොම අපේ ලොස් වෙච්ච සල්ලි රිකවර් වෙන විදිහට තමයි අපි ට්‍රේඩ් දාන්නේ. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. account එකේ සල්ලි වැඩිපුර තියෙනකොට රිස්ක් එක අඩුයි. අපි ආයෙ බලමු. 0.9 ගැප් එක 9ක් තියෙනවා. අපි දැම්මා. ඊට පේන 4 ඇවිල්ලා තියෙනවා. ඒක අපේ ප්‍රොෆිට් වුණා. රැළුවන්නේ. අපි ආයෙ බලමු. 0.5 පහක් තියෙනවා ගැප් එක. ඒක අපි ලොස් වුණා. ගැටලුවක් නැහැ. අපි ස්ටේක් එක දෙකක් විදිහට දාමු. ආයෙ බලන් ඉමු. 6ක් ආවා. ගැප් එක. ඒකත් අපි ලොස් වුණා. ගැටලුවක් නැහැ. 4ක් දාමු. මේක හුඟක් වෙලාට ප්‍රොෆිට් වෙන්න ඉඩ තියෙනවා. මේක නැත්තම් ඊළඟ එක. 4 දාන්න එපා. හරි 5ක තියෙන එකක් ආවා. ඔගොල්ලෝ දැක්කා. ඒක අපි වොන් කරා. කිසිම ගැටලුවක් නැහැ. අපි තවත් ගණදුන කීපයක් දාලා බලමු ඔයගලන්ට තේරෙන්න. මේක අනිවාර්යෙන් ස්ටේක් එක අප මුල් ස්ටේක් එකට යන්න. ඔගලන්ට අමතක ඒක හදාගන්න. නැත්තම් එතන ඩොලර් 4ට ලොස් වුණොත් ඊළඟට ඔගලන්ට විශාල පාඩුවක් එනවා. ආය අනිත් එක රිකවර් කරගන්න ඔගලන්ට ඩොලර් 8ක් දාන්න වෙනවා. එතකොට අපි ආපහු බලන් ඉමු. 5ක ගැප් එකක් තියෙන එකක් ආවා. අපි ඒක ලොස් වුණා. ගැටලුවක් නැහැ. ඊළඟ ආපහු 2ක දාන්න. අතරක ගැප් එක. ඔයගොල්ලෝ දැක්කා. ඒක අපි වොන් කරා. 1.92ක් ආවා. ලොස් වෙච්ච ඩොලර් එකත් එක්ක අපිට ප්‍රොෆිට් වුණා. හරි මේ විදිහට තමයි මේ ගනුදෙනු දාන්නේ. මේකෙදි එතකොට මෙතඩ් එක තමයි අංක දෙකක් අතර ගැප් එක අවම 3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න ඕනේ. හුඟක් වෙලාවට 3-4 නම් වඩාත් හොඳයි. ඊට ලොකු ගානක් ගියම ලොස් වෙන චාන්ස් එක වැඩි. උනාට 3-4 කියලා අනිත් ප්‍රශ්නයක් නැහැ. 3ට වඩා වැඩි අගයක් ආවම ගැප් එක අංක දෙක අතර ප්‍රොෆිට් වෙනවා. මේ ස්ට්‍රැටජි එකද මම විශේෂයෙන්ම ඕගොල්ලන්ට කියන්න ඕනේ. මේකේ ලොස් වෙනවා වැඩි මේකේ. හැබැයි අපිට පේඅවුට් එක විදියට විශාල ප්‍රමාණයක් මුදල් හම්බ වෙනවා. මේක මේ ස්ට්‍රැටජි එක ඕගොල්ලෝ භාවිත කරනවා ඩොලර් 20ෙන් පටන් ගන්න අයට මේක කරන්න එච්චර සුදුසු නැහැ. ඕගොල්ලන්ගේ සල්ලි නිකන් නාස්ති කරගන්න එපා. ටියා රිස්ක් එක වැඩියෙන් ගන්න කැමති අයට ඩොලර් එකක් කියන්නේ account එකේ වැඩිපුර ඩොලර් තියෙන අයට
නම් මේ ස්ට්‍රැටජි එක හොඳයි. අනිත් කාරණේ තමයි ලොස් වෙනවට බය ට්‍රේඩ් කරන්න එන්නත් එපා. අනිවාර්යෙන් ලොස් වෙනවා 100%ක් හැම ගණතුරම අපිට ප්‍රොෆිට් විදිහට දාන්න බෑ. ඔන්ලයින් ට්‍රේඩින් වල එහෙම දාන්න අමාරුයි. එහෙම දානවා නම් ක්‍රම තියෙනවා නම් ඒවට මෙහෙම සිම්පල් ස්ට්‍රැටජි වල භාවිත කරන්න බෑ. ඒවට ඉන්ඩිකේටර්ස් බලලා අපිට හරියට ප්‍රෙඩිට් කරලා සමහර විට හය රෙසිස්ටන්ට් ලෝවර් රෙසිස්ටන්ට් අපි ඇඳගෙන ලයින් ඇඳගෙන සපෝට් ලෙවල් ඇඳගෙන එහෙම අපි කරන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි මම ඔයගලන්ට කියන්නේ මේ වගේ ස්ට්‍රැටජි එකක් භාවිත කරනවා නම් account එකේ ටිකක් සල්ලි තියාගෙන පටන් ගන්න. උඟ දෙනෙක් මගෙන් IQ option කියන එකේ ස්ට්‍රැටජි වගේ ස්ට්‍රැටජි කියලා දෙන්න කියලා ඉල්ලලා තිබ්බා. IQ option එකේ ස්ට්‍රැටජි ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. මම IQ option එකේ ස්ට්‍රැටජි ඔයගොල්ලන්ට ගෙනාවේ නැත්තේ මම මේ දවස්වල ෆෝන් එකෙන් ඔයගොල්ලන්ට මේවා කියලා දෙන හින්දා machine එක මගේ computer එක හුඟක් වෙලාට දවස් දෙකක් වගේ ඇතුළත හම්බ වෙයි. එතකොට මම IQ option එකෙත් ස්ට්‍රැටජි ගැන වීඩියෝ පටන් ගන්න expert option ඒ වගේ. හරි, එහෙනම් මම ඊළඟ වීඩියෝ එකෙන් උත් ඔයගොල්ලන්ට වැදගත් කියන මොකක් හරි online trading සම්බන්ධයෙන් වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් ඉන්නම්. මගේ channel එකේ මොන හරි ඉගෙන ගත්තා නම් මේක වැදගත් කියලා හිතනවා නම් ඔයගොල්ලෝ subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ හුඟ දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා, subscribe කරලා තිබ්බා. ඒ හැම දෙයකටම බොහොම ස්තුතියි. ඔයගොල්ලන්ගේ ඒ හයිය හින්දා තමයි මෙහෙම ඉස්සරහට වීඩියෝ කරගෙන යන්න හිතෙන්නේ. ඒකට බොහොම ස්තුතියි සීලු දෙනාට. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සුබ දවසක්.